සෝකරුණ රෝගේ හා අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගේ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ සූකරින් 25,000ක් පමණ මියගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. එහි බස්නාහිර පළාත් අධ්‍යක්ෂ කේකේ සරත් ප්‍රකාශ කළේ රෝගය දිවයිනට සම්ප්‍රේෂණය වූ ආකාරය මෙතෙක් හඳුනාගෙන නැති බවයි. අවදානම් සහිත සූකරින් හා සූකර මාංශ ප්‍රවාහනය තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. ඒ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් හේමාලි කොතලාවලගේ අත්සනින් යුතුවයි. ඒ අනුව සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අප්‍රිකානු සූකර උණ රෝගය හා අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගයේ ආසාදිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. සූකරින් නම් කර ඇත්තේ අවදානම් සත්වයින් ලෙසයි. මාස 3ක කාලයක් සඳහා ගැසට් නිවේදනය බලාත්මක වනු ඇති. ඒ අනුව අවදානම් සහිත සූකරින් සූකර මාංශ හා එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය ආසාදිත සහ අවදානම් ප්‍රදේශ තුල හෝ ඉන් පිටත ප්‍රවාහනය තහනම්. අදාළ ගැසට්ටුව අනුව ආසාදිත සූකරින් ඝාතනයේද තහනම් කර තිබෙනවා. රෝග අවදානමට ලක්ව සිටින සතුන් සඳහා කෘතිම අභිජනන ක්‍රම භාවිතයේද තහනම්. එසේම අවදානම් සතුන් යොදාගෙන සජීව සත්ව වෙළඳපළ පැවැත්වීම, දර්ශන හා තරඟ පැවැත්වීමද තහනම් වනු ඇති. ආසාදිත සතුන්ගේ මස් එම නිෂ්පාදන හා රෝගකාරක ද්‍රව්‍ය අලවිය ගබඩා කිරීම, බෙදා හැරීම හෝ එම සූකර මාංශ වලින් නිෂ්පාදන සකස් කිරීමද තහනම් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.